2015 ජනවාරි 8 වෙනිදා ඔබ සියලු දෙනාම නිදහසටත් ඒ වගේම සංහිඳියාවටත් එකමුතුකමටත් ඡන්දෙ දුන්නා. නැගෙනහිර පළාත ජීවත් වෙන දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව. මේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණේ 2015 පසුව. අද නිදහසේ ජීවත් වෙන. දැන් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ කියනවා ඒගොල්ලෝ දින්නොත් පිළියාන්ව මහ ඇමති කරනවා කියලා. අනෙක් තනතුරු ඔක්කොම අපි දෙන්න යන්නේ මුස්ලිම් අයට. ඉතින් ඒගොල්ලෝ පිළියාන්ට මේක දෙනවා කියලා. මම අහන්නේ දෙමළ ජනතාවට අයිතියක් නැද්ද? මහ ඇමතිවරයෙක් දෙමළ ජනතාව අතරින් ගන්නවා නම් කවුද කියලා තීරණය කරන්නේ? ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය. මේ දෙමළ ජනතාවට මහ ඇමතිකම අරගන්න අයිතියක් තියෙනවා. මුස්ලිම් ජනතාවටත් අවස්ථාව තියෙනවා. සිංහල අයටත් තියෙන්න ඕනේ. ඒක දෙමළ ජනතාව තීරණය කරන්න ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි. ආමත් බලන්නේ අන කරන්න. වැඩ මහ ඇමතිරෙක් කොනේ අපි දෙනවා පිළියන්. එයාව පිළිගන්න. නැත්තම් දෙන්න. එහෙනම් ජෝසප් පරාසයෙන් අකමැති නිසා දෙයව මැරුවේ. ඔය ප්‍රශ්න තමයි ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ පිළිතුරු දෙන්න ඕනේ. දැන් හරි කැමති ද්‍රවිඩ මිනිස්සුගේ අයිතිවාසිකම් ගැන මේ රාජපක්ෂලා. ඉතින් අද ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ මේ 16 වෙනිදා හංසයා ළඟින් කතිර ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බඩකලපුව කළුවාංචි කුඩෙහි ජනරලිය පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයින් මෙන්ම විශාල පිරිසක් එම ජනරලියට සහභාගී වුණා. අමාත්‍ය රවි කරුණානායක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මේ වෙනස තියෙන්නේ එක පවුලක් රජ කරනවද නැත්නම් සියලු දෙනාගේ පවුල් රජ කරනවද කියන අවස්ථාවයි. අපට අවශ්‍ය වන්නේ ඔබතුමාලා ජය කරන්නයි. ඒ ඉදිරි අනාගතය ඔබේ අතේ තිබෙන්නේ. නොවැම්බර් 16 වෙනිදා ඔබේ වටිනා ඡන්දය තුලින් සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති කරන්න අවස්ථාව ලබා දෙන්න කියන එකයි.